අයිබවන් සුබ දැසනා දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශය තුලින් ඔබ හමු වන මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත රැකියා ලක්ෂයක් බිහි කිරීම ජනවාරි මාස 15 වනදා ඇරඹෙයි නාම මාත්‍රික කිසිදු තනතුරක් මට අවශ්‍ය නැහැ මගෙන් හිස්සුණු නියෝජ්‍ය නායකකම ඕන කෙනෙකුට දෙන්න සජිත් කියයි ඉදිරි මහමැතිවරණයට ප්‍රබල සංධානයකින් ඉදිරිපත් වන බව දෙමළ ජාතික සංධාන නායකින් පවසයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දුප්පත්කම තුරන් කිරීම අරමුණු කරගත් රැකියා ලක්ෂයක් බිහි කිරීමේ වැඩසටහන ලබන ජනවාරි 15 වනදා සිට ආරම්භ වීමට නියමිතයි. ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක් පිහිටුවීමේ මූලික අඩිතාලම සඳහා වූ සාකච්ඡාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ඉතාමත් දිලිඳු මට්ටමින් පසුවන සමෘද්ධිය සඳහා සුදුසුකම් ලබන එහෙත් එය නොලබන පවුල් නගා සිටුවීම බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායේ අරමුණයි. එවැනි පවුල්වල ශ්‍රම බලකායට දායක විය හැකි පිරිස හඳුනාගෙන සුදුසු ශේෂ්ත්‍රයන්හි පුහුණු රැකියා අවස්ථා ලබා දීම මෙමගින් සිදු කරනු ලබනවා. කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අඩු අධ්‍යාපනික මට්ටමක් සහිත නොපුහුණු පිරිස් මේ සඳහා තෝරා ගනු ලබනවා. සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ප්‍රථම අදියර යටතේ රැකියා අවස්ථා ලක්ෂයක් සම්පාදනය කරන අතර ඔවුන් මෙහෙයවීමේ හා කල්පනාකරන කාර්යයන් සඳහාද තවත් රැකියා 30,000ක් පමණ උත්පාදනය වෙනවා. මූලිකවම මේක කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති නිපුණත්වයක් නැති ඇත්තටම ඉතින් මේ ගම්වල දුප්පත් වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට නිපුණත්වයක් නැහැ ඉගෙනගෙන නැහැ ඉඩමක් නැහැ වගා කරන්න එහෙම නැත්නම් මුදල් නැහැ සොයන් රැකියාවක් කරන්න හැකියාවක් නැහැ ඉතින් ඒ අහිඳනේ ගමක මිනිස්සු දුප්පත් වෙලා තියෙන්නේ මෙන්න මේ දුප්පත්ම කොටස ඉහළට ගන්නට තමයි ඉතින් පවුලකට රජේ රැකියාවක් හැටියට මුදලක් හැමදාම හම්බ වෙනකොට ඒකෙන් ඒගොල්ලන්ට ඉහළට එන්නට පුළුවන් ඒක තමයි මේකේ අරමුණ ඒ ගමේ තියෙන රැකියාවන් වලට තමයි මේගොල්ලන් යොදවන්නේ හැබැයි පාලනය වෙන්නේ සෙන්ට්‍රලි ඒ ප්‍රදේශයකින් එතකොට අපි කියමු ඉස්පිරිතාලයක මොන හරි වැඩක් තියෙනවා නම් ඒකට යොදවනවා ඉස්කෝලවල තියෙනවා නම් ඒකට යොදවනවා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ඊයේ පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවන ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සින් සන්දු මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව පැවැත්ුණා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු විදේශ සංචාරයේ ලෙස පසුගියදා ඉන්දියාවේ සිදු කළ සාර්ථක සංචාරයෙන් අනතුරුව දෙරට අතර ඇති වූ අන්‍යෝන්‍ය සහයෝගිතාවය හරහා අවධානය යොමු කළ හැකි අංශයන් කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා මේ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන් ෂුවාන් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක්ද සිදු වුණා චීන රජයේ ශ්‍රී ලංකාව සමග සම්බන්ධව ඇති ව්‍යාපෘති ගණනාවක වත්මන් තත්ත්වය පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා. එමෙන්ම නව වසර තුලදී සිදු කළ හැකි අනාගත ආයෝජනන් කෙරෙහිද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ චීන තානාපතිවරයාගේ අවධානය යොමු වූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍යංශයේ නිවේදනය කළේ. මේ අතර ජපාන් ලංකා මිත්‍රත්ව පදනම විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රයෝජනය සඳහා රුපියල් ලක්ෂ 350ක් වටිනා ගිලන් රථයක් ප්‍රදානය කිරීමට පියවරගෙන ඇති අතර ඊට අදාළ ලේඛන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බහර දීම අරලියගහ මන්දිරයේදී සිදු වුණා. මෙම අවස්ථාවට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ජපාන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමේ සභාපති ආචාර්ය ලාල් තිලකරත්න මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ජනාධිපතිවරණ ප්‍රතිඵල වලින් පසුබෑමක් ඇතිවත් ඉදිරි මැතිවරණ වලට සාර්ථකව මුහුණ දීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති නීතිඥවරුන්ගේ හමුවකට එක්වමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඇතමුන් නොදැන දැලේ පැටලෙන බවයි. අපි ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලින් පසුබෑමක් ඇති වුණා. ඒකේ පසුබෑම නිසා අපි අඩපණ වෙන්න හොඳ නැහැ. දැල වැටුණා කියලා ඒ ගැන අඩපණ වුණේ නැහැ. අපේ පුරවලනෝ සියලු දෙනාම කසරේ ඉවිලා ඒ දැලත් අයින් කරා. අපි මේ වැඩ කටයුතු වන්ව ක්‍රියා කරනවා නම් අන්න එහෙනම් අපි මෙතනින් මේ තත්වයෙන් මිදෙන්න පුළුවන්. දැලේ පැටලෙන්න එපා. සමහර අය නොදැන දැලේ පැටලෙන්න පුළුවන්. අපි මතක තියාගන්න මේ දැල උස්සලා අපි එහෙනම් ඉදිරියට යන්න. ඒ සඳහා අපි අපේ පක්ෂ නායකයන් ඉදිරියට එන නායකයින්ට සියලු දෙනාටම එකතු වෙලා එක සැලැස්මක් ඉදිරිපත් කරන්න කියනවා. බෙදිලා කරන්න බෑ මේ පක්ෂය එකමුතුව වැඩ කරන්න ඕනේ. අනාගත වැඩ කටයුතු බාර ගන්නට ඉන්න නායකින් මන්ත්‍රීවරු එසියම දෙනාම එකට එකතු වෙලා තමයි මේ වැඩ කටයුත්ත කරන්නේ. අන්න ඒ අනුව අපිට ප්‍රතිසංවිධානයක් ආරම්භ කරන්න පුළුවන්.
මේ පක්ෂයේ අනාගතයක් තියෙනවා. ඔබ සියලු දෙනා මේ අනාගතය ගැන විශ්වාසයක් ආරංචි අනුව පක්ෂ නායකයන් කතා කරගන්නේ මම හිතන්නේ අප්‍රේල් මාසේ අන්තිම වෙනකොටම ඇතිවෙන්නේ. ඒ නිසා අපිට තියෙන්නේ මේ වැඩ කටයුතු ජනවාරි මාසේ පළවෙනි සතිය ආරම්භ කරලා පෙබ්‍රවාරි මාසේ අන්තිම වෙනකොට ඒව අවසන් කරන්න ඉදිරියට යන්න. පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව හැකි ඉක්මනින් බලධාරීන් විසින් ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ දොම්පේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් කල්මරලා ලබා දුන්නයින් පස්සේ අපිට බොහොම කෙටි කාලයයි ලැබුණේ මේ නැතිවෙන ව්‍යාපාරය කරන්න. නමුත් මේ පරාජයේ වගකීම මම බාරගන්නවා. ඒක තමයි නායකත්වයේ ලක්ෂණය කියන්නේ. මම එක්කෙනාට ඇඟිලි දික් කරන්නට යන්නේ නැහැ. වගවීමයි වගකීමයි දෙකම බාරගන්න. ඒ බාර අරගෙන තමයි පරාජයට පුතුණු වහම මම ප්‍රකාශ කරා මම පක්ෂයේ නියෝජ්‍ය නායකකමෙන් අස් වෙනවා. ඒ වගේ මම ප්‍රකාශයක් කරා මම ඒකින් අස්ුණයි කියන එක. මිත්‍රවරුනි, විපක්ෂ නායකකමක් මට දැන් ලබා දෙන්න යෝජනා වෙලා තිබුණා. මට ඒව ලැබුණත් එකයි නැතත් එකයි තනතුරු බදාගෙන මම කැලකොප්පුවට යන්න බලාපොරොත්තු වුණා. මේ තනතුරු කියන දේවල් බොහොම තාවකාලික දේවල්. දැන් නොයෙකුත් ඇත්ත උත්සාහ කරනවා කැලෑපත්‍ර ගහලා එකෙක් පොද්දලින් ලව්වලා මට මඩගස්සවලා මගේ ජනප්‍රියත්වය ජනතා ආකර්ෂණය නැති කරා. ඒ ඇත්තටම මම කියන්න කැමතියි මාව එලවන්නට අද දරන උත්සාහය එදා ජනාධිපතිවරණයේ දිනවලට දැරුවා නම් අපිට අපේම ජනාධිපතිවරයෙකු බිහි කරන්නට තිබුණා. මම ලැබපු අත්දැකීම තමයි කකුලෙන් අදින ගමනක අපේක්ෂකෙක් වීමේ ඒ අභාග්‍ය සම්පන්න අවස්ථාව නිර්මාණය. ඔබතුමන්ලා කියනවා නම් සජිත් ප්‍රේමදාස මේ වගේ සුදුසු නැහැ. සජිත් ප්‍රේමදාස දේශපාලනේ අත්හැරලා ගෙදර යන්නට ඕනේ කියලා ඒකට සමන් දෙන්නත් මම ලෑස්ති. පක්ෂයේ ඉඩ දෙනවා නම් පුළුල් සංධානයක් ගොඩනගලා මහමැතිවරණයට ජයග්‍රාහී ලෙස මුහුණ දෙන්නට අපි ලෑස්ති. හැබැයි ඒ සඳහා පක්ෂයේ අනුමැතිය දෙන්නට ඕන. පක්ෂයේ ආශිර්වාදය දෙන්නට ඕන. දැන් කල්මරලා තමයි ජනාධිපති අපේක්ෂකත්වයක් ලැබුණා. අපි මේ විදිහට කල්මරලා අන්තිම මොහොතට ගිහිල්ලා අගමැති අපේක්ෂකවරයයි කියලා අන්තට්ටු පළඳවන ගමනකට මම සූදානම් නැහැ. හරියටම මේ මාසය තුල ඒ සුදුසු නියමිත තීන්දුව తీරන එක ගන්නට ඕන. ඒක මට කණීම කරන්නට බෑ. කණීම කරන්නට මම යන්නේ නැහැ. එහෙම බලාපොරොත්තු වෙන්න. මේ වගේ නිදිත දේශපාලන සංස්කෘතියක් තුළ මට නම් ඒ තරම් උනන්දු වූ දෙයක් දේශපාලනය කරන්න. ජනතාවට මාව බැහැ දකින්නට සිරිපක මන්දිරයේ ඒ වර්ම නැත්නම් සමුනාසලා ඒව පිළිබඳව සුසු තීන්දුව తీරන ගන්නට ඕන. මම ඒව පිළිබඳව ඔබතුමන්ලාට උපදෙස් දෙන්නට යන්නේ. ඉදිරි මහමැතිවරණය සඳහා තමිල් අරසු කච්චි, ටෙලු සහ ප්ලොට් යන පක්ෂ සංධානගතව ඉදිරිපත් වන බව දෙමළ ජාතික සංධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා පවසනවා. යාපනයේ ප්‍රදේශයේ පැවති හමුවකින් අනතුරුව ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. දෙමළ ජාතික සංධානය තුළ ඉන්න තමිල් අරසු කච්චි, ටෙලු සහ ෆ්ලොට් යන පක්ෂවල නායකින් සමාජිකින් එකතු වෙලා එළමෙන පාර්ලිමේන්තු මැතිවරණය ගැන සාකච්ඡාවක නිරත වුණා. අපි එකතු වෙලා සමගියෙන් පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙන්න තීරණය කළා. පක්ෂවල අය එකතු වෙලා යාලගේ මතය මෙහිදී කිව්වා. ඒ මතය ගැන සොයලා බලලා ආයමත් රැස්වීමක් තියලා තීරණයක් ගන්නයි හිතාගෙන ඉන්නේ. දෙමළ ජනතාව එකතු කරලා එයාගේ ශක්තිය පෙන්වන්න ඕන කියන එක අප සියලු දෙනාගේ මතය. මේ කාලෙදී අපි හැම කෙනෙක්ගේම එකමුතුකම අවශ්‍යයි. දේශපාලනික ප්‍රශ්නයතුළු දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සොයාගන්න දෙමළ ජනතාව එකමුතු වන පක්ෂයක් යටතේ වගේම යාල වෙනුවෙන් කාලයක් තිස්සේ කටයුතු කළ පක්ෂයක් එක්ක සහ ප්‍රශ්න විසඳගන්න පුළුවන් පක්ෂයක් එක්ක ඉන්න එක තමයි අත්‍යවශ්‍ය කියලයි අපේ සමාජිකයින් කිව්වේ. ඒක සමස්ත දෙමළ ජනතාවගේම මතය කියන එක කිසිම සැකයක් නැහැ. අපි ආයෙත් රැස් වෙලා තීන්දුවක් ගත්තට පස්සේ ඒ ගැන ජනතාවට දැනුම් දෙන්න සූදානම්. රාජ්‍ය සේවය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය සේවකීන්ට පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලකීවන්න මහතා පවසනවා. ඒ සිය රාජ්‍ය අමාත්‍ය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කරමින් අද අපි නිහතමානීව පිළිගත යුතුයි මේ රටේ රාජ්‍ය සේවය මේ රටේ යම් දියුණුවක් ලබාගෙන තිබෙනවා. ඒ රාජ්‍ය සේවයට අපි එහි වැඩි ගෞරවයක් ලබා දිය යුතුයි. එවැනි රාජ්‍ය සේවයක් අපේ රටේ තිබෙනවා. එම නිසා අපේ අමාත්‍යාංශයට පැවරෙන එක ප්‍රධාන වගකීමක් තමයි මේ සමස්ත ධනාත්මකව සිතන ඒ රාජ්‍ය නිලධාරීන් විදිහට කටයුතු කරන අයගේ කටයුතු තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා ඒ මානව සම්පතට අවශ්‍ය කරන
පුහුණුව ලබා දීම එක ප්‍රධානතම අරමුණක් බවට පත් වෙලා තිබෙනවා. ජනතාවට වැඩි සේවයක් ලබා දීමේ අරමුණක් ඇතිව මේ පුහුණු වැඩසටහන් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. 2030 2025 වන විට රාජ්‍ය සේවයේ මගින් අපේ රටේ දියුණුව වෙනුවෙන් ලබා දිය යුතු උපරිම සහයෝගයේ දායකත්වය සියලුම රාජ්‍ය නිලධාරීන් සමග ඒක රාශී වෙලා සුහදව ඒ අයගේත් අත්දැකීම් අපි ලබාගෙන මේ ඉලක්කය සපුරා ගැනීමේ ඒ කාර්යභාරයක් වගකීමක් තමයි අපේ අමාත්‍යාංශයට තිබෙන්නේ. ලෝක විවාහක රූරැජින ලෙස කිරුළු පැළඳූ කැරොලින් ජූරි සහ මීට වසර 35කට පෙර එම කිරුළ දිනාගත් කොළඹ පුරපතිනි රොසි සේනානායක මහත්මිය අතර හමුවක් ඊයේ සිදුවන ලෝක විවාහක රුරජින කිරුළ ජයග්‍රහණය කරමින් පසුගියදා මවබිමට පැමිණි කැරොලින් ජූරි කොළඹ පුරපතිනි රොසි සේනානායක මහත්මිය අතර හමුවක් පැවැත්වුණා. ඒ කොළඹ මහනගර සභා කමිටු ශාලාවේදී මෙම අවස්ථාවට පෙරවසරවලදී විවාහක ලෝක රුරජින තරගයන් නියෝජනය කළ ශ්‍රී ලාංකික කාන්තාවන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මාධ්‍ය මෙතන ඉන්න නිසාම කිව යුතුයි අපි මොනවා කරත් අපි තුල හොඳ සාර ධර්මයන් වලින් පිරිච්ච යහපත් භාවයකින් යුක්ත කාරුණික හදවත් තියෙන තව කෙනෙක් ගැන සහනුකම්පිත විහිතිය හැකි සිතිය හැකි හදවතක් තිබිය යුතු ජන කොට්ටාසයක් විය යුතුයි. කැරලින් ජයග්‍රහණය කරාට පස්සේ මම සමහර මාධ්‍ය ජාලවලින් සමහර අය ඒ මාධ්‍ය ජාල තුල ලියා තිබ්බ දේවල් තුළින් මම කනගාටුවට පත් වෙන අම්ම කෙනෙක් හැටියට මේ මගේ දියණියක් වගේ ඒක ඇගීමට ලක් කරන්නේ නැතුව ඒක හෙලා දකිමින් ඒක විකෘති කරමින් කෙනෙක්ව හඳුනා ගන්නත් ඉස්සල කෙනෙකුගේ චරිත ඝාතනය කරන්න පුළුවන් තරම් සමාජයක් අපිට බිහි වෙලා තියෙනවා කියන්නේ මම හිතන්නේ මේ රටේ සාර ධර්මයන් වලින් පිරිහි ගිය පසුබෑමක් මම දකිනවා. ඒ ගැන මම කනගාටු වෙනවා. Thanks to Madam Rosi Senanayake එයාගේ letter එකෙන් letter වලින් තමයි මට වීසා එක හම්බුනේ. මැඩම් මට උදව් කරේ නැත්තම් මං එනං අද crown එක අරන් එන්නේ නැහැ ලංකාවට. ඒකට මං විශේෂම ස්තුති කරන්න ඕනේ. Thank you so much. මම airport එක යද්දි මං අඬන්න ගියේ මගේ national costume වත් මට ගෙනියන්න බැරුව ගියා. එතකොට මම කිව්වා මම represent කරන්නේ මගේ රට. Please can you do something? එතකොට එතනම ඉිටපු වැඩ කරන කට්ටිය ඒගොල්ලන් කිව්වා මැඩම් අපිට වැඩක් නැහැ කොහමත් ඔය ගාන pay කළා යන්න ඕනේ. So I was really disappointed and I was sad that I'm sacrificing so much to my family and I'm going to do this for my country. So I'm leaving my husband and my baby. It's a very difficult thing being a mother, leaving your child 1 year and 11 months. It's not easy. But මම කොහොමත් හිත ශක්තිමත් කරගෙන මම හිතුව කමන්නේ මම මොනාරි කරන්න ඕනේ රට වෙනුවෙන්. මම පෙන්වන්න ඕනේ මේක වැරදි. ඔගලන් අපිට සලකන විදිය වැරදි කියලා. මං එකම මෙසේජ් එකක් දෙන්න පුළුවන් හැමෝටම මගේ සයිඩ් එක හැටියට අපිට සපෝට් කරන්න. මගේ කැම්පේන් එක call be you, be who you are. මම පොඩි කාලේදී මම ඒක අත්දැකීම් වෙලා තියෙනවා. So මම දැන් අලුතෙන් open කරන ඒ කැම්පේන් එක so I'm going to release in December 23rd. මම මුලින්ම මගේ opening campaign එක තියෙන්නේ bomb blast attack with ළමයින්ට අම්මලා තාත්තලා නැති වෙච්ච ළමයින්ට because Christmas is coming so everyone like to celebrate Christmas and children likes to enjoy as well so eglong winnowing mama specially Christmas program එක කරන්න යන්නේ so that's going to be my first campaign in Sri Lanka එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රතිවිකාශය නිමවට පත්වනවා තවත් උනසුම් පුවත් දැන ගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත අප නැවතත් හමුවන්නේ මධ්‍යහන 12 ප්‍රතිවිකාශයත් සමගින් සුබ දවසක්අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.